ආයුබෝවන් යාළුවනි, වැදකොම් YouTube නාලිකාව නරඹන ඔයාලට සුබම සුබ දවසක්. ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක රැකියාවේ නිරත වෙලා ඉන්න ඔබ එක දිගටම වැඩ කරන කෙනෙක්ද? එහෙනම් ඔබට ජීවිතයට තියෙන අවදානම් බොහොමයක් ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. ඔගොල්ලෝ තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. එතකොට මේ වෙදි අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිත් යාළුවෝ වගේම ඔයාලටත් පුළුවන් අපේ වීඩියෝස් නරඹන්න ඉක්මනින්ම දැනගන්න. ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක රැකියාවක් හොයාගන්නවා කියන එක ලේසි නෑ. හැබැයි මේ රැකියාවකදී ඔයාලා රැකියාව වෙනුවෙන්ම කාලය ගත කරද්දී තමන් වෙනුවෙන් තමන් ගැන හිතන්න කාලයක් නැති වෙලා යනවා. ඉතින් අන්නේ ගැටලුව නිසා තමන්ගේ ජීවිතයට ඇති වෙලා තියෙන අවදානම ඔයාලට තේරෙන්නේ නැහැ. ඉතින් මේ අවදානම අපි අඩු කරගන්න විදිහක් ගැනයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. රැකියාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරපු මැද පෙරදිග තවත් රටවල් වල ඒ වගේම අපේ රටෙත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අය වෙනුවෙන් අද අපි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ, දිගටම වීඩියෝ එක නරඹන්න. ඉතින් යාළුවනේ, මේ විදිහට එක දිගට වැඩ කරන අයට ඇතිවෙන මූලිකම ගැටලුවක් තමයි මානසික විඩාව. මේක ස්ට්‍රෙස් කියලා තමයි වෛද්‍යවරු හඳුන්වන්නේ. ස්ට්‍රෙස් නිසාම ඇතිවෙන්න පුළුවන් අතුරු රෝග ලක්ෂණ බොහොමයක් තියෙනවා. තමන්ගේ හිස රදය, ඇඟපත වේදනාව, කොන්දේ අමාරු, පපුවේ කැක්කුම්, ඒ වගේම නිතර නිතර ඇතිවෙන ඉරුවා රදය වගේ දේවල් ස්ට්‍රෙස් නිසාම ඇතිවෙන අතුරු ඵල. ඕගොල්ලොන්ටත් මේ වෙද්දිත් මේ වගේ රෝග ලක්ෂණ පහළ වෙලා තියෙනවා නම් වෛද්‍ය උපදෙස් අනුව ගන්න බෙහෙත්වලට ඒ රෝග නිට්ටාවටම සුව වෙන්නේ නැත්නම් ඒකට එකම හේතුව තමයි මානසික සුවතාවයේ නැතිකම. මානසික සුවතාවය කියන එක කෙනෙකුට ඇති කරගන්න ඉතාමත් පහසුයි. හැබැයි ඒ වෙනුවෙන්ම තමන් හිතන්න පටන් ගන්න ඕනේ. ලෝකේ වැඩ කරන ජනතාවගෙන් 80%කටත් වඩා මානසික සුවතාවයේ නැති අය කියලයි වෛද්‍යවරු පවසන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ කරන කාර්යයට තමන්ගේ අවධානය යොමු කිරීමත්, තමන් ගැන අවධානය නැතිවීමත්. ඔබට ස්ට්‍රෙස් තියෙනවද කියලා සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. ඒකට හොඳම උදාහරණය තමයි තමන්ට විනෝදාංශයක් තියෙනවද කියලා එකපාරක් හරි හිතන එක. වසර ගණනාවකින් තමන් කැමති විනෝදාංශයක යෙදුනේ නැත්නම් ඔබ දැඩි මානසික පීඩනයකින් පසු වෙන කෙනෙක්. ඔබට හිනා වෙන්න අමතක වෙලා නම් ඔබ එහෙමත් කාලයක නම් හිනා වුණේ ඔබ යාළුවොත් එක්ක කාලෙකට එළියට ගියේ නැත්නම් ඔබ මානසික පීඩනයෙන් සිටින කෙනෙක්. ඔබට නිතර නිතර කේන්ති යනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මානසික පීඩනය රැගෙන ජීවත් වෙන කෙනෙක්. මේ ගැන ඔබ තවත් වරක් හිතන්න. ඔබ ගැනම හිතන්න විනාඩි 5ක් මේ වීඩියෝ එක අතරෙම කාලය වෙන් කර ගන්න. එතකොට ඔබ මේ වෙද්දි මානසික පීඩනයෙන් පෙළෙන කෙනෙක් කියලා ඔබටම අවබෝධ වේවි. ඉතින් යාළුවනේ, තමන් මේ වෙද්දි මානසික පීඩාවකට ලක් වෙලා කියලා ඕගොල්ලොන්ට තේරෙනවා නම් ඔගොල්ලොන්ට ඒ පීඩාවෙන් මිදෙන්න තමන්ගේ මේ ශරීරයට ඇති වෙලා තියෙන මානසික විඩාව නිසා ඇතිවුණු අතුරුඵල විදිහට ඇතිවුණු හැම අවහිරතාවයකින්ම මිදෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් අපි අද මෙහිදී දක්වනවා. පළවෙනි එක, ඔයාලට ව්‍යායාම කරන්න පුළුවන්. මේ වෙනුවෙන් ඉතා විශාල කාලයක් ඔබට ගත කරන්න නොහැකි නම් අඩුම තරමේ දිනකට විනාඩි 10ක් 15ක්වත් ව්‍යායාම කරන්න පටන් ගන්න. ඒක සාමාන්‍ය ඇවිදීමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ ව්‍යායාමයේ නිසාම ඔබට මානසික සුවතාවය ඇති කිරීමේ ප්‍රධාන අරමුණ වෙත ළඟා වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ පරිගණකයක පැය ගාණක් එක දිගට වැඩ කරන කෙනෙක් නම් එකම ඉරියව්වකින් එකම ලියකියවිලි වල පැය ගාණක් වැඩ කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ හෝ මුදල් උපයන ව්‍යාපාරයක යෙදෙන කෙනෙක් නම් ඔබට ටික වෙලාවක පොඩි නිින්දක් කියන එකත් ඉතාමත් වැදගත්.
මානසික විඩාව ඉතාමත් ඉහළ යන විට මොළයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් ඉහළ මට්ටමකට එනවා. එවිට ඇතිවන හිසරදය, මානසික පීඩනය, ඒ වගේම ශරීරයේ එක් එක් අවයවල ඇතිවන වෛද්‍යවරුන්ට විසඳිය නොහැකි විඩාව වේදනාව ඇතිවීමට හැකියාව තියෙනවා. ඉතින් බෙහෙත් ගත්තත් සුවන වෙන ඔළුවේ කැක්කුම්, බෙහෙත් ගත්තත් සුවන වෙන කොන්දේ අමාරු, අතපය වේදනාවලට මානසික විඩාව තමයි ප්‍රධානම හේතුව. විනාඩි 5ක් 10ක් නිදා ගන්න පුළුවන් නම් ඒකත් හොඳ විසඳුමක්. තුන්වෙනි විසඳුම තමයි තමන් කැමති සංගීතයකට ඇහුම්කන් දීම. වැඩ කරලා ගෙදර යන ගමන් ඔයාලා තවත් රාජකාරියකට මාරු වෙනවා නම් ඒ අතරේ තමන්ගේ ෆෝන් එකෙන්, තමන්ගේ අයිපෝඩ් එකෙන් තමන් ආසම සින්දු ටිකක් අහගෙන යන්න හොඳින් මතක තියාගන්න. මේක ජපන් ජනතාව ඉතාමත් ඉහළින්ම පිළිපදින කාර්යයක්. ඔවුන් තමන්ගේ කාර්යයකින් අනිත් කාර්යයකට ගමන් කරන විට අනිවාර්යයෙන්ම සංගීතයට හෝ කියවීමට හෝ පුරුදු වී සිටිනවා. ඒ නිසා ජපන් ජනතාව කෙතරම් කාර්යශූර වුණත් ඔවුන් මානසික විඩාවට ලක්වන්නේ නැහැ. නමුත් අපේ අය තමන් ගෙදර යන ගමන් කරන්නේ අනිත් අයගේ දේවල් වලට තමන්ගේ ඇස් කන් යොමු කරන එක. සමහර විට අනිත් අයගේ දේවල් බල බල තමන් හිතින් ඒ ගැන විඳවන එක. සමහර විට අනිත් අයගේ පාරේ දකින දේවල් වලට තමන් තරහ ගන්න අවස්ථාත් ඕගොල්ලොන්ට හොඳට මතක ඇති. ඒ හැම එකකින්ම වෙන්නේ තමන්ගේ විඩාව තව තවත් වැඩි වෙන එක. ඉතින් අදම පටන් ගන්න. පොඩි අයිපෝඩ් එකක් හරි තමන්ට මියුසික් ප්ලේයර් එකක් හරි මිලදී ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. තමන් ආසම සින්දු ටික හිමීට අහගෙන යන ගමන් කාර්යයකින් තවත් කාර්යයකට මාරු වෙන්න. ඊළඟ කාර්ය තමයි භාවනා කිරීම. ඉතාමත් ඉහළ ප්‍රශස්ත ගුණ ලබා ගන්න පුළුවන් දෙයක් තමයි භාවනාවක යෙදීම. හැබැයි මේක හැමෝටම පහසුවෙන් කරන්න බෑ. හොඳ ගුරුවරයෙකු යටතේ හෝ තමන් හොඳින් කියවලා ඉගෙනගෙන හෝ විනාඩි කිහිපයක් දවසකට භාවනා කරනවා නම් මානසික සුවතාවය ඔබ ළඟට નિરાයාසයෙන්ම එනවා. මේ ඉහත කී හැම කාර්යයක් වගේම තවත් පහසු දෙයක් තමයි තමන් සුරතලෙකු හා විනෝදයෙන් කාලය ගත කිරීම. නිවෙස්වල සිටින කාන්තාවන්ට මානසික විඩාවෙන් මිදෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි තමන්ගේ සුරතලෙකු එක්ක කාලය ගත කිරීම. තමන්ට තව කෙනෙක්ගේ සහයෝගය, තව කෙනෙක්ගේ වෙලාව නැති නිසා, තමන්ට අවධානය නැති නිසා මානසික පීඩාවට ලක්වන කාන්තාවන් ලෝකේ බහුලයි. ඉතින් මේ තනිකම පාළුව නැති කරගන්න සුරතලෙකු ඇති කරලා සුරතලත් එක්ක කාලය ගත කරනවා නම් ඔබ මානසික විඩාවෙන් මගහැරෙන්නට පුළුවන්. මේ ක්‍රම කීපෙම ඔබගේ ජීවිතයට එකතු කරගන්න බලන්න. එතකොට මානසික විඩාවෙන් තොර නිරෝගී දිවියක් ලබා ගන්න ඕගොල්ලන්ට පුළුවන්. එක දිගට වැඩ කරන එක තව දුරටත් ඔයාලට ගැටලුවක් නම් නොවේ. ඉතින් යාළුවනේ, මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වීඩියෝ එක ගැන හිතලා තව තවත් ජීවිතයට ප්‍රායෝගික දේවල් එකතු කරගන්න. අන්න එතකොට ජීවිතේ තවත් ලස්සන, ඒ වගේම උද්‍යෝගිමත් එකක් වේවි. අපේ YouTube නාලිකාව subscribe කරන්න, යාළුවොත් එක්ක මේ වීඩියෝ එක බෙදා ගන්න. ඔයාලට සුබම සුබ දවසක්.